හොඳයි තොරතුරු හසන්න වෙදින තාක්ෂණ වීඩියෝ මාලාවේ පරිගණකයේ දත්ත නිරූපණය කියන වීඩියෝවේදී අපි මීළඟට කතා කරමු සංඛ්‍යා පද්ධති පරිවර්තනයේදී මීළඟට අටේ පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීම. එහෙම නැත්නම් අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කිරීම. ඊට පෙර අපි අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය සහ දීමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳ නැවත අපි මතක් කරගමු කොහොමද එම සංඛ්‍යා පද්ධති නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මීට හෙට වීඩියෝවේදී අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳ සහ දීමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳ පැහැදිලිව කතා කරලා තියෙනවා. ඒ වත් නරඹන්න. එතකොට ඔබට වැඩි දුරටත් පැහැදිලි. නමුත් මම මෙම සංඛ්‍යා පරිවර්තනය කිරීමට පෙර අටේ පාදයේ සංඛ්‍යා සහ දීමේ සංඛ්‍යා පද්ධතිය පිළිබඳ නැවත මතක් කිරීමක් කරන්න. ඒ අනුව අපි මතක් කිරීම කරගෙන නැවත අපි මෙම සංඛ්‍යා පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කරමු. දීමේ සංඛ්‍යා පද්ධතිය කියන්නේ කුමක්ද කිව්ව අපට බිංදුව සහ එක පමණක් භාවිතා කරලා ඒ කියන්නේ දීමේ සංඛ්‍යා පද්ධතිය සංඛ්‍යා දෙකයි භාවිතා කරන්න පුළුවන් බිංදුව සහ එක පමණයි. ඒ අනුව වටිනාකම නිරූපණය කිරීම දීමේ සංඛ්‍යා පද්ධතිය තුළින් සිදු කිරීම තමයි සිදුවන්නේ. ඒ කියන්නේ අපි සුපුරුදු පරිදි 10 පාදයේ සංඛ්‍යා වලින් එහෙම නැත්නම් දශම සංඛ්‍යා පද්ධතියෙන් තිබෙන සංඛ්‍යා දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරලා ලියද්දී අපි භාවිතා කිරීමට සිදුවන්නේ බිංදුව සහ 1 කියන සංඛ්‍යා පමණයි. ඒ වගේම අටේ පාදයේ සංඛ්‍යා කියලා කියන්නේ අපට අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්නට පුළුවන් වන්නේ බිංදුවේ සිට 7 දක්වා ඉලක්කම් 8ක් පමණයි. මේ ආකාරයට තමයි මෙම සංඛ්‍යා පද්ධති දෙක නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඒ අනුව මුලින්ම අටේ පාදයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා පද්ධතිය අනුව නිරූපණය කරගමු. ඔබට මෙම රූප රාමු අනුව පැහැදිලි වේ කොහොමද අටේ පාදයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය වුණාම දැర్శණය වන්නේ කියලා. හොඳයි. හොඳයි. අටේ පාදයේ සංඛ්‍යා කියලා කියන්නේ බිංදුවේ සිට 7 දක්වා ඇති ඉලක්කම් සහිත සංඛ්‍යා. එම බිංදුවේ සිට 7 දක්වා ඇති ඉලක්කම් සංඛ්‍යාව අපි දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරගත්තොත් අපි බලාගමු කොහොමද ඒ නිරූපණය වන්නේ කියලා. බිංදුව කියන සංඛ්‍යාව අපට අටේ පාදයේ සංඛ්‍යාව වෙනු දීමේ සංඛ්‍යා පද්ධතියේ දෙකම එකයි බිංදුව බිංදුව ආකාරයටම සඳහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ශූන්‍යයි කියන අගය අපට බිංදුව ආකාරයට සඳහන් කරන්නට පුළුවන්. මීළඟට 1 කියන සංඛ්‍යාව භාවිතා කරොත් අපට අටේ පාදයේ සංඛ්‍යාවදී 1 කියන සංඛ්‍යාව අපට භාවිතා කරන්න පුළුවන්. දෙකේ පාදයේ සංඛ්‍යාවේදීත් 1 කියන සංඛ්‍යාවක් භාවිතා කරන්න පුළුවන්. ඉන්පසු 2 කියන සංඛ්‍යාව අපි භාවිතා කරොත් අටේ පාදයේ සංඛ්‍යාවේදී අපිට 2 කියන සංඛ්‍යාව භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ද්විමේ සංඛ්‍යා පද්ධතියේ අපිට 2 කියන සංඛ්‍යාව භාවිතා කරන්න බෑ. ඒ වෙනුවට අපිට භාවිතා කරන්න පුළුවන් බිංදුව සහ 1 කියන ඉලක්කම් පමණයි. ඒ අනුව අපි නිර්මාණය කරගන්නවා කොහොමද ද්විමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ බිංදුව අපි මේ අනු බිංදුව 1 ඊළඟට 1යි බිංදුව. ඒ කියන්නේ 2 කියන සංඛ්‍යාව සමානයි දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 1යි බිංදුව කියන ආකාරයට. 3 කියන සංඛ්‍යාව අටේ පාදයේ සංඛ්‍යාවෙන් ලියා දැක්විය හැකි. එය දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 1යි 1. 4 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 1යි බිංදුවයි බිංදුව. 5 කියන සංඛ්‍යාව 1යි බිංදුවයි 1. 6 කියන සංඛ්‍යාව 1යි 1යි බිංදුව. 7 කියන සංඛ්‍යාව 1යි 1යි 1. මෙම සටහන අපට අනිවාර්යයෙන්ම මතක තබා ගන්නට වෙනවා. දීමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමේදී අටේ පාදයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නට. හොඳයි. මෙම දීමේ සංඛ්‍යා පද්ධතිය අටේ පාදයේ සංඛ්‍යා බවටත් අටේ පාදයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කිරීමේදී මෙම වගු ඇසුරෙන් ඔබට පැහැදිලි කර ගැනීමේදී ඔබ මතක තබා ගත යුතුම කාරණයක් තියෙනවා. ඒක තමයි අපි අටේ පාදයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමේදී එය ඉලක්කම් 3කින් දැක්විය යුතු වීම. ඒ කියන්නේ අටේ පාදයේ සංඛ්‍යා දැක්වීමේදී අපි අනිවාර්යයෙන්ම ඉලක්කම් 3කින් දැක්විය යුතුයි. හොඳයි. අපි එයට හේතුව හොයමු. ඇයි අපි අටේ පාදයේ සංඛ්‍යා ලියා දැක්වීමේදී ඉලක්කම් 3කින් දක්වන්නට ඕනේ? දීමේ සංඛ්‍යා පද්ධතිය තුළ අංක නිර්මාණය වෙලා තියෙන කොහොම 2 බිඳුවන බලය කියලා කියන්නේ 1යි 2 දෙවන බලය කියලා කියන්නේ 2යි 2 තුන්වන බලය කියලා කියන්නේ 4යි. එතකොට මෙම සංඛ්‍යා තුන එකතු වුණාම අපට පිළිතුරු වන්නේ 7යි. අපි අටේ පාදයේ සංඛ්‍යා කියලා කියන්නේ බිංදුවේ සිට 7 දක්වා ඉලක්කම් ප්‍රමාණයක්. එතකොට අපට මේ සංඛ්‍යාව නිර්මාණය කරගත හැකි වන්නේ ඉලක්කම් 3කින්. ඒ කියන්නේ අටේ පාදයේ සංඛ්‍යා ඉලක්කම් 3කින් තමයි නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ. මේ අනුව ඔබට පැහැදිලි ඇති ඇයි අපි අටේ පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමේදී ද්විමේ සංඛ්‍යා පද්ධතියේ අංක 3ක් භාවිතා කරන්නේ කියලා.
හොඳයි එතනින් ඉදිරියට අපි යමු අපි උදාහරණයකින් මෙම සංඛ්‍යා පද්ධතිය පිළිබඳ පැහැදිලි කරගමු මම ලබා ගන්නවා 4/7 කියන සංඛ්‍යාව 8 පාදයෙන් මම උදාහරණයක් විදිහට දක්වන්නම් 1 1 1 කියන සංඛ්‍යාව 2 පාදයෙන් කොහොමද 7 වෙන්නේ කියලා ද්විමේ සංඛ්‍යා පද්ධතිය තුල 2 බිඳුවන බලය කියලා කියන්නේ 1 1 වැඩි කිරීම 1 2 පළමු බලය කියලා කියන්නේ 2 2 වැඩි කිරීම 1 එතකොට පිළිතුර 2 දෙකේ දෙවන බලය 4 4 වැඩි කිරීම 1 එතකොට 4 මේ සංඛ්‍යා තුන එකතු වුණාම 7 කියන පිළිතුර අපට ලැබෙනවා 4 2 1 එකතු වුණාම 7 කියන සංඛ්‍යාව ලැබෙනවා අපිට දැන් පැහැදිලි ඇති 8 පාදයේ සංඛ්‍යා ද්විමේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියලා නමුත් මේ ඉතාමත්ම පහසුයි අපිට බිඳුවේ සිට 7 දක්වා තිබෙන 2 පාදයේ සංඛ්‍යා මතක තබා ගැනීම. ඒ වගේම 4 කියන සංඛ්‍යාව ද්විමේ සංඛ්‍යා පද්ධතියෙන් බැලුවොත් 1 0 0 1 0 0 කියන සංඛ්‍යාව තමයි එතකොට 4 කියලා කියන්නේ. 8 පාදයේ සංඛ්‍යා වලින් 4 7 කියන සංඛ්‍යාව තමයි ද්විමේ සංඛ්‍යා පද්ධතියෙන් 1 0 0 1 1 එක කියන සංඛ්‍යාව. ඒ ආකාරයටම තවත් උදාහරණයක් අපි ලබා ගමු. 3.52 කියන සංඛ්‍යාව. 3.52 කියන සංඛ්‍යාව. ඒ අනුව 2 කියලා කියන්නේ 0.1 බිඳුව කියන සංඛ්‍යාව. ඔබට දැන් මෙම සංඛ්‍යා රටාව උරු වෙලා ඇති. ඒ වගේම ඔබට මෙම වගුව ඇසුරෙන් ඔබට පැහැදිලි ඇති 2 කියලා කියන්නේ 1 බිඳුව. නමුත් අපි 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමේදී ඉලක්කම් 3කින් අනිවාර්යයෙන්ම දැකිය යුතුයි. ඒ හින්දා 0.1 බිඳුව ආකාරයට තමයි 2 සටහන් කරන්නේ. අපිට ඉදිරියට බිඳුවක් අරගෙන අංක 3කින් ඒ අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම 5 කියන සංඛ්‍යාව 5 කියලා කියන්නේ 1.1 කියන සංඛ්‍යාව. එයත් අපි ලියා ගන්නවා 1.1 කියලා. එතකොට බිඳුව කියන සංඛ්‍යාව කියලා කියන්නේ 0යි. නමුත් එය අපි දක්වන්නේ ඉලක්කම් 3කින් 0යි 0යි 0. ඉලක්කම් 3කින් දක්වෙම ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. ඒ වගේම 3 කියන සංඛ්‍යාව 0.11 0.11 කියන සංඛ්‍යාව තමයි 3 කියලා කියන්නේ. එතකොට පිළිතුරු වන්නේ 0.11 0.0 0.1 0.1 0.1 බිඳුව කියන සංඛ්‍යාව. ඒ අනුව 8 පාදයෙන් 3.52 කියන සංඛ්‍යාව 8 පාදයෙන් සමානවන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතියෙන් 1 1 0.0 0.1 0.1 0.1 0.0 කියන සංඛ්‍යාවට. හොඳයි මම තවත් උදාහරණයක් ලබා ගන්නම්. 8 පාදයේ සංඛ්‍යාවෙන් 6.1.0.4 කියන සංඛ්‍යාව. ඒ අනුව ඔබ දන්නවා 8 පාදයේ සංඛ්‍යාවෙන් 8 පාදයේ සංඛ්‍යාවෙන් 4 පරිවර්තනය වුණාම 2 පාදයට 1.0.0 බිඳුව කියලා කියන්නේ අපි බිඳු 3කින් සඳහන් කරනවා 0.0.0 නැවතත් බිඳුව සඳහන් කරනවා බිඳු 3කින් 0.0.0 1 කියලා කියන්නේ 1 0.0.1 කියන සංඛ්‍යාව නැවතත් බිඳුව කියලා කියන්නේ 0.0.0 6 කියලා කියන්නේ 1.1.0 කියන සංඛ්‍යාව. ඒ අනුව පිළිතුරු වන්නේ 1.1.0.0.1.0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 .
පාදේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය දීමේ සංඛ්‍යා පාදයේදී අටේ පාදේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය මම උදාහරණයක් වශයෙන් ලබා ගන්නම් 1.0.1.0 කියන සංඛ්‍යාව මේ තමයි දීමේ සංඛ්‍යා පද්ධතිය අනුව තිබෙන සංඛ්‍යාව 1.0.1.0 කියන සංඛ්‍යාව මේ පරිවර්තනය කර ගැනීමේදී අපි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි අවසන් ඉලක්කමේ සිට අපි 3න් 3ට මෙම ඉලක්කම් බෙදා දැක්විය යුතුයි අපි දෙකේ පාදේ සංඛ්‍යා වලින් 1.0.1.0 කියන සංඛ්‍යාව බැලුවොත් අපට මෙය අංක 3කින් බෙදා වෙන් කර ගත යුතුයි අංක 3කින් බෙදා වෙන් කර ගැනීමේදී ඉලක්කම් 3න් 3ට අපි වෙන් කර ගන්නවා ඒ කියන්නේ එය අවසන් ඉලක්කමේ සිට අංක 3න් 3ට වෙන් කර ගන්නු ලබනවා ඒ අනුව අපි එය වෙන් කර ගත්තොත් 1.1.1 අපයක් විදිහට 1.0.0 කියන ආගේ තවත් ආකාරයකටත් අපි බෙදා දක්වනු ලබනවා අපි ඒ අනුව 1.1.0 කියන සංඛ්‍යාව දෙකේ පාදයේ සිට අටේ පාදයට පරිවර්තනය කරගත්තොත් ඔබ දන්නවා 1.1.0 කියන එක
ඒ අනුව අපට ලියා දක්වන්න පුළුවන් 6 කියලා. බලන්නවා දැන් මේ වෙන විටත් දීමේ සංඛ්‍යා පද්ධතිය අතරේ වෙන 1 1 බිංදුව කියලා කියන්නේ 6 කියන වටිනාකම සහිත සංඛ්‍යාව කියලා. ඒ අපට වග්ගවක ආකාරයෙන් මතක තබා ගන්නත් පුළුවන් නැත්නම් දීමේ සංඛ්‍යා පද්ධතිය 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරගෙන එය ලියන්නත් පුළුවන්. නමුත් අපට දැන් පහසු ඇති දීමේ සංඛ්‍යා පද්ධතියට හුරු නම් මේ ඊටමත්ම පහසු කාර්යයක් වෙනවා. ඒ අනුව 1 1 බිංදුව කියලා කියන්නේ 6 කියන සංඛ්‍යාව. 1 1 බිංදුව කියන්නේ 6 කියන සංඛ්‍යාව 8 පාදයෙන් 1 බිංදුව බිංදුව කියලා කියන්නේ 4. 1 බිංදුව බිංදුව කියලා කියන්නේ 4. ඒ අනුව පිළිතුරවන්නේ 4යි 6 කියන සංඛ්‍යාව 8 පාදයේ. 4යි 6 කියන සංඛ්‍යාව තමයි 8 පාදයෙන් පිළිතුරවන්නේ. නැවතත් මම සංඛ්‍යාවක් ලබා ගන්නම් 2 පාදයේ සංඛ්‍යාවෙන් 1 1 බිංදුවයි බිංදුවයි 1 කියන සංඛ්‍යාව. 1 1 බිංදුවයි බිංදුවයි 1 කියන සංඛ්‍යාව. ඒ අනුව ඔබ දන්නවා දැන් අවසන් සංඛ්‍යාව සිට අපි ඉලක්කම් තුනක් ඉදිරියට ලබා ගත යුතුයි. මම එතකොට 1 සිට 1 බිංදුවයි බිංදුව කියන සංඛ්‍යාවලින් ඉදිරියට ලබා ගන්නවා. නැව ඉදිරියට බිංදුවක් සලකුණු කරගෙන ලියා ගත්තොත් ඉතාමත්ම හොඳයි. ඒ අනුව අපි පරිවර්තනය කිරීමේදී 1 බිංදුවයි බිංදුව කියන සංඛ්‍යාව පරිවර්තනය කරගත්තොත් ඒ පිළිතුරු වන්නේ 1 කියලා. ඒ වගේම ඊළඟට තියෙන සංඛ්‍යාව 1 1 කියන සංඛ්‍යාව 1 1 කියලා කියන්නේ 3 කියන සංඛ්‍යාව. 8 පාදයෙන් 3යි 1 කියන සංඛ්‍යාව සමාන වෙනවා 2 පාදයේ සංඛ්‍යාවෙන් 1 1 බිංදුවයි බිංදුවයි 1 කියන සංඛ්‍යාවට. මම උදාහරණයක් ලබා ගන්න 1 බිංදුවයි 1 1 බිංදුවයි 1 1 1 බිංදුවයි 1 කියන සංඛ්‍යාව. අපි අවසාන ඉලක්කමේ සිට වෙන් කරගත්තොත් 1 බිංදුවයි 1 ඊළඟට 1 1 බිංදුව ඊළඟට 1 1 බිංදුව ඊළඟට 1 බිංදුව කියන සංඛ්‍යාව තමයි ලබාගත හැකි වන්නේ. ඒ අනුව පිළිතුරු වන්නේ 1 බිංදුවයි 1 කියලා කියන්නේ 5යි බිංදුවයි 1 1 කියලා කියන්නේ 3යි බිංදුවයි 1 1 කියලා කියන්නේ 3යි බිංදුවයි 1 කියලා කියන්නේ 1යි. ඒ අනුව 8 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරගත්තොත් 1යි 3යි 3යි 5 කියන සංඛ්‍යාව 8 පාදයෙන් අපට දැක්විය හැකියි. ඒ අනුව 1 බිංදුවයි 1 1 බිංදුවයි 1 1 1 බිංදුවයි 1 කියන සංඛ්‍යාව සමාන වන 8 පාදයේ සංඛ්‍යාවට 1 3 3 5 කියන සංඛ්‍යාවට. හොඳයි මම තව උදාහරණයක් ලබා ගන්නම්. 1 1 බිංදුවයි බිංදුවයි දශම බිංදුවයි 1 බිංදුවයි 1 1 බිංදුව කියන සංඛ්‍යාව. මෙහිදී අපි මතක තබා ගත යුතුයි දශම සංඛ්‍යාවෙන් පසු සංඛ්‍යාව සහ පෙර සංඛ්‍යාව කියලා තියෙන අපි දශම සංඛ්‍යාවෙන් පෙර සංඛ්‍යාව අපි ඉදිරියට ගෙන යනු ලබනවා 3න් 3. ඒ වගේම දශම සංඛ්‍යාවෙන් පසු සංඛ්‍යාව ගෙන යනවා 3න් 3. මේ අනුව තමයි සංඛ්‍යා පද්ධතිය වෙන් කරගන්න ලබන්නේ. අපි මේ වෙන් කර ගැනීම අනුව සංඛ්‍යා බලමු. දශම සංඛ්‍යා වලින් පසු තියෙන්නේ බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුව කියන සංඛ්‍යාව. අපි දශමතිත තිබුවට පස්සේ දශම ස්ථානයෙන් පසු එය වෙන් කරගත්තොත් බිංදුවයි බිංදුවයි 1යි ඊළඟට 1 කියන සංඛ්‍යාව 1යි බිංදුවයි බිංදුවයි ඉදිරියට අපට බිංදු 3ක් ඇතුළත් කර ගැනීම ඉතාම හොඳයි. එතකොට අපට මෙම ගණිතයේ ගැටලු විසඳීමේදී බැරදීම් සිදු වෙනවා අඩු වෙන නිසා. හොඳයි. ඒ අනුව අපි මෙම සංඛ්‍යා පරිවර්තනය කරගමු දශම සංඛ්‍යාවෙන් බිංදුවයි 1යි බිංදුව කියලා කියන්නේ 2යි 1යි 1යි බිංදුව කියලා කියන්නේ 6යි. දශම ස්ථානයේ පෙර සංඛ්‍යා දශම ස්ථානයේ පෙර සංඛ්‍යා එතකොට තියෙන්නේ 1යි බිංදුවයි බිංදුව 1යි බිංදුවයි බිංදුව කියලා කියන්නේ 4යි. ඊළඟට ඉතිරි වෙනවා 1 කියන සංඛ්‍යාව එය 1 විදියට ලියා ගන්නවා. ඒ අනුව 8 පාදයේ සංඛ්‍යා වලින් පිළිතුර වන්නේ 1යි 4යි 2යි 6යි කියන සංඛ්‍යාව 8 පාදයේ. ඒ අනුව දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 1යි 1යි බිංදුවයි බිංදුවයි දශම බිංදුවයි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි කියන සංඛ්‍යාව සමාන වෙනවා 1යි 4යි දශම 2යි 6යි කියන සංඛ්‍යාව 8 පාදයෙන් සමාන වනු ලබනවා. හොඳයි ඔබට දැන් පැහැදිලි ඇති 8 පාදයේ සංඛ්‍යා පද්ධතිය 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කිරීම 2 පාදයේ සංඛ්‍යා පද්ධතිය 8 පාදයේ සංඛ්‍යා පද්ධතිය පරිවර්තනය කරගන්න ආකාරය. ඒ ඉතාමත්ම පහසුයි. මතක තබා ගැනීමට තියෙන සංඛ්‍යා පද්ධතිය පමණයි. බිංදුවේ සිට 4 වෙනතුරු සංඛ්‍යා පද්ධතිය මතක තබා ගත්තා නම් මේ පරිවර්තනය කරගන්න ඉතාමත්ම පහසුයි. හොඳයි මීළඟ සංඛ්‍යා පද්ධති පරිවර්තනයට අපි යමු. 16 පාදයේ සංඛ්‍යා පරිවර්තනය වන්නට ඕනේ 2 පාදයේ සංඛ්‍යා පද්ධතියට, දීමේ සංඛ්‍යා පද්ධතියට.
මෙම සංඛ්‍යා පද්ධති පරිවර්තනයට පෙර අපි නැවතත් සංඛ්‍යා පද්ධති පිළිබඳ නැවතත් කෙටි අවබෝධයක් ලබා ගමු 16 පාදයේ සංඛ්‍යා පද්ධතියේදී අපට ඉලක්කම් 16ක් භාවිත කර යුතුයි ඒ කියන්නේ බිඳුවේ සිට F දක්වා බිඳුව 1 2 3 4 5 6 7 8 9 9න් පසු A B C D E F කියලා අපි මෙම සංඛ්‍යා පද්ධතිය නිර්මාණය කර ගන්නවා මෙම සංඛ්‍යා පද්ධතිය අනුව තමයි අපි 16 සප්පා සංඛ්‍යා පද්ධතිය නිර්මාණය වන්නේ මෙම පරිවර්තන පිළිබඳව ඔබට දැන් අවබෝධයක් ලැබිලා තියෙනවා මෙහිදී ඔබට මතක ඇති 8 පාදයේ සංඛ්‍යා අපි පරිවර්තනය කරේ ඉලක්කම් 3කින් දැක්වීම අපි 16 පාදයේ සංඛ්‍යා පරිවර්තනය කිරීමේදී ඉලක්කම් 4ක් භාවිත කරනවා මෙම සංඛ්‍යා පද්ධතිය දැක්වීමට ඉලක්කම් 4කින් දක්වන්නේ ඇයිද කියන එක අපි සාකච්ඡා කරොත් ඔබ දන්නවා දෙකේ බිඳුන බලය දෙකේ පළමු බලය දෙකේ දෙවන බලය දෙකේ තුන්වන බලය මේ ආකාරයට බලය ආකාරයට ක්‍රියාත්මක වෙනවා දෙකේ බිඳුන බලය කියලා කියන්නේ 1යි දෙකේ පළමු බලය කියලා කියන්නේ 2යි දෙකේ දෙවන බලය කියලා කියන්නේ 4යි දෙකේ තුන්වන බලය කියලා කියන්නේ 8යි මෙව සංඛ්‍යා එකතු කරලා බැලුවොත් ඒ කියන්නේ 8යි 4යි 2යි 1යි එකතු වුණොත් අපට එන පිළිතුර කොහොමද පිළිතුර වන්නේ 15යි 15 කියලා කියන්නේ එතකොට බිඳුවේ සිට 15 දක්වා අපට ඉලක්කම් 16ක් තියෙනවා බිඳුවේ සිට 15 දක්වා ඉලක්කම් 16ක් තියෙනවා ඒ මේ අනුව තමයි 16 සංඛ්‍යා පද්ධතියේ දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කිරීමේදී ඉලක්කම් 4කින් දක්වනු ලබන්නේ හොඳයි මම මෙම වගුව ඇසුරෙන් ඔබට තවදුරටත් පැහැදිලි කරන්නම් මේ සංඛ්‍යාව අපි දන්නවා බිඳුව කියන සංඛ්‍යාව අපි බිඳුව ආකාරයටම ලියා ගන්නවා එයත් ඉලක්කම් 4කින් බිඳුව ලියනවා එක කියන සංඛ්‍යාවත් දීමේ සංඛ්‍යා පද්ධතිය අනුව 1යි දැන් ඔබට 8 පාදයේ සංඛ්‍යා සමග කටයුතු කරන නිසා ඔබට හුරු ඇති. ඊළඟ 3 කියලා කියන්නේ 0යි 0යි 1යි 1 කියන සංඛ්‍යාව 4 කියලා කියන්නේ 0යි 1යි 0යි කියන සංඛ්‍යාව 5 කියන සංඛ්‍යාව වන්නේ 0යි 1යි 0යි 1 කියන සංඛ්‍යාව 7 කියලා කියන්නේ 0යි 1යි 1යි 1 කියන සංඛ්‍යාව 8 කියලා කියන්නේ 1යි 0යි 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 කියන සංඛ්‍යාව 9 කියලා කියන්නේ 1යි 0යි 0යි 1 කියන සංඛ්‍යාව A කියලා කියන්නේ 1යි 0යි 1යි 0 කියන සංඛ්‍යාව B කියලා කියන්නේ 1යි 0යි 1යි 1 කියන සංඛ්‍යාව C කියලා කියන්නේ 1යි 1යි 0යි 0 කියන සංඛ්‍යාව D කියලා කියන්නේ 1යි 1යි 0යි 1 කියන සංඛ්‍යාව E කියලා කියන්නේ 1යි 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 0 කියන සංඛ්‍යාව F කියලා කියන්නේ 1යි 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 1 කියන සංඛ්‍යාව ආකාරයට තමයි 16 පාදයේ සංඛ්‍යා දෙකේ පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය වෙන ක්‍රියාත්මක වන්නේ හොඳයි අපි මෙම සංඛ්‍යා පද්ධතිය පරිවර්තනය කිරීමට උදාහරණ ඇසුරින් බලමු 2යි D කියන සංඛ්‍යාව 2යි D කියන සංඛ්‍යාව අපි කොහොමද දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරන්නේ කියලා ඔබ දන්නවා D කියලා කියන්නේ ඇත්තටම අපි 10 පාදයේ සංඛ්‍යාවෙන් අපට හුරු සංඛ්‍යා පද්ධතිය වන්නේ අපි භාවිත කරන සංඛ්‍යා පද්ධතිය වන්නේ 10 පාදයේ සංඛ්‍යාවෙන් 10 පාදයේ සංඛ්‍යාවෙන් D කියලා කියන්නේ 13 කියන අගය 13 කියන අගය අනුව අපට ඒ ද්විමේ සංඛ්‍යා පද්ධතියෙන් බැලුවොත් 1යි 1යි 0යි 1 කියනවා ඒ වගේම 2 කියලා කියන්නේ 0යි 0යි 1යි 0 ඔබ මතක තබා ගත යුතුයි අපි ඉලක්කම් 4කින් මෙම සංඛ්‍යා දැක්විය යුතුයි කියන එක මේ අනුව 2 කියලා කියන්නේ 0යි 0යි 1යි 0 කියන සංඛ්‍යාව එතකොට පිළිතුර වන්නේ 1යි 0යි 1යි 1යි 0යි 1 කියන සංඛ්‍යාව දැන් ඔබට පැහැදිලි ඇති මෙම සංඛ්‍යා පද්ධතිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. හොඳයි මම තව උදාහරණයක් ලබා ගන්නම්. F 1යි E 6 කියන සංඛ්‍යාව 16 පාදයෙන්. F 1යි E 6 කියන සංඛ්‍යාව 16 පාදයෙන්. ඒ අපි පරිවර්තනය කරගමු. ඒ අනුව 6 කියලා කියන්නේ 0යි 1යි 1යි 0 කියන සංඛ්‍යාව. එතකොට ඉලක්කම් 4කින් අපි පෙන්නනවා 0යි 1යි 1යි 0 කියලා. හොඳයි ඒ ආකාරයටම E කියලා කියන්නේ 1යි 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 0 කියන සංඛ්‍යාව. 1යි 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 0 කියන සංඛ්‍යාව ඊළඟට 1 කියලා කියන්නේ 0යි 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 1 කියන සංඛ්‍යාව 0යි 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 1 කියන සංඛ්‍යාව F කියලා කියන්නේ 1යි 1යි 1 කියන සංඛ්‍යාව මේ අනුව අපට පිළිතුර වශයෙන් ලබා ගන්නට පුළුවන් 1යි 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 1 0යි 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 1 1යි 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 0 බිඳුවයි 1යි 1යි බිඳුව කියන සංඛ්‍යාව තමයි දෙකේ පාදයට පරිවර්තනය වෙන පිළිතුරු වන්නේ. ඒ අනුව 8 පාදයේ සංඛ්‍යාවේ F 1යි E 6 කියන සංඛ්‍යාව සමාන වෙනවා.
එකයි 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 බිින්දුවයි 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 එකයි 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 බිින්දුවයි බිින්දුවයි එකයි එකයි බිින්දුව කියන සංඛ්‍යාවට. හොඳයි අපි තවත් උදාහරණයක් ලබා ගමු දශම ආකාරයට. 7.1 කියන සංඛ්‍යාව 16 පාදයෙන් 7.1 කියන සංඛ්‍යාව 16 පාදයෙන් පරිවර්තනය කරගත්තොත් a කියලා කියන්නේ අපි 10 පාදයේ සංඛ්‍යාවෙන් බැලුවොත් 10 කියන සංඛ්‍යාව එය දෙකේ පාදයෙන් සංඛ්‍යාවෙන් බැලුවොත් 1.1 බිඳුව කියන සංඛ්‍යාව. ඊන්පසු දශම පසු 7 කියන සංඛ්‍යාව 7 කියලා කියන්නේ 0.111 කියන සංඛ්‍යාව. ඒ අනුව පිළිතුරු වන්නේ 0.111 0.1 කියන සංඛ්‍යාව. හොඳයි අපි තවත් උදාහරණයක් ලබා ගමු C8.B5 කියන සංඛ්‍යාව. C8.B5 කියන සංඛ්‍යාව 5 කියලා කියන්නේ එතකොට අපි ඉලක්කම් 4කින් ලියා ගන්න ඕනේ 0.1 කියන සංඛ්‍යාව. B කියලා කියන්නේ අපි 10 පාදයේ සංඛ්‍යාවෙන් නම් 11 විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ ජීමේ සංඛ්‍යා පද විදිහට පරිවර්තනය කරනවා 1.11 වෙනවා. ඒ වගේම දශම ස්ථානයෙන් පසු 8 කියන සංඛ්‍යාව 8 කියලා කියන්නේ 1.00 කියන සංඛ්‍යාව. එසේම C කියලා කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවෙන් බැලුවොත් 12 කියන සංඛ්‍යාව. එය පරිවර්තනය කරගත්තොත් 3 පාදයේ සංඛ්‍යාවට 1.1 කියන සංඛ්‍යාව. ඒ අනුව පිළිතුර වන්නේ 1.1 දශම 1.1 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යා පද්ධතිය. දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද 8 පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ කියලා. ඊළඟට අපි සංඛ්‍යා පරිවර්තන යටතේ දීමේ සංඛ්‍යා පද්ධතිය ෂඩ දශම සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරන ආකාරය, එහෙම නැත්නම් බයිනරි නම්බර් සිස්ටම් එක හෙක්සාඩෙසිමල් නම්බර් සිස්ටම් එකට පරිවර්තනය කරන ආකාරය අපි ඉගෙන ගමු. හොඳයි මම උදාහරණයක් විදිහට ලියන්නම්. 1.1 කියන සංඛ්‍යාව. මෙය ආකාර දෙකකට අපිට සිදු කරගන්නට පුළුවන්. ඔබට හැකිනම් 16 පාදයේ සංඛ්‍යාවෙන් බිඳුවේ සිට F දක්වා ඇති බයිනරි සංඛ්‍යා පද්ධතිය මතක තබා ගන්න. ඒ කියන්නේ බිඳුවට බිඳුවයි එකට එකයි. මේ ආකාරයට ඔබට මෙම සංඛ්‍යා පද්ධතිය මතක තබා ගන්නට පුළුවන් නම් මේ ඊතාවුන පහසුයි සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීමට. දීමේ සංඛ්‍යා පද්ධතිය 16 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කිරීමට. ඒ උදාහරණයක් විදිහට මම ලබාගත් උදාහරණය 1.1 කියන සංඛ්‍යාව අපි 4න් 4 වෙන් කරගමු. 0.11 කියන සංඛ්‍යාව. එතකොට නැවතත් මම ඉදිරියේදී ලබා ගන්නා 1.1 කියන සංඛ්‍යාව. මෙම සංඛ්‍යා පද්ධතිය වෙන් කරගත්තට පස්සේ අපි බලමු 2 බිංදු වෙන බලය, 2 පළමු බලය, 2 දෙවන බලය, 2 තුන්වන බලය. මේ ආකාරයට අපි ලියා දැක්කොත් ඔබ දන්නවා 2 බිංදු වෙන බලය 1යි, 2 පළමු බලය 2යි, 2 දෙවන බලය 4යි, 2 තුන්වන බලය 8යි. ඒ අනුව 2 බිංදු වෙන බලය විදිහට තියෙන්නේ වැඩි කිරීම බිංදුව. එතකොට බිංදුවයි 2 පළමු බලයට තියෙනවා 1, 1 වැඩි කිරීම 2 2යි, 2 වැඩි කිරීම 2 4යි. එතකොට 2 දෙවන බලය කියලා කියන්නේ 4යි. ඒ වැඩි කිරීම 1 4යි. 2 තුන්වන බලයට තියෙන්නේ බිඳුව කියන සංඛ්‍යාව. ඒ අනුව එය බිඳුවයි. එතකොට පිළිතුර වන්නේ බිඳුව බිඳුව එකතු කිරීම 4 එකතු කිරීම 2 එකතු කිරීම බිඳුව එකතු කිරීම. ඒ අනුව පිළිතුර වන්නේ 6යි. ඒ ආකාරයටම අපි බෙදා වෙන් කරගත්තා එය ඉලක්කම් 4කින්. ඊළඟ සංඛ්‍යාව වන්නේ 1.1 කියන සංඛ්‍යාව. ඒ අපි පරිවර්තනය කරගත්තොත් 2.0 2.1 2.2 2.3 කියන ආකාරයට. 2.0 කියලා කියන්නේ 1යි, 1 වැඩි කිරීම බිඳුවයි. 2.0 වෙනි වර්ගය කියලා කියන්නේ 1යි, 2.0 වෙනි වර්ගය කියලා කියන්නේ 1යි, 1 වැඩි කිරීම බිඳුව බිඳුවයි. 2 පළමු බලය 2යි, 2 වැඩි කිරීම බිඳුව බිඳුවයි. 2 දෙවන බලය 4යි, 4 වැඩි කිරීම 1 4යි. 2 තුන්වන බලය 8යි, 8 වැඩි කිරීම 1. මේ අනුව 8 එකතු කිරීම 4 එකතු කිරීම බිඳුව එකතු කිරීම බිඳුව පිළිතුර 12යි. එය 10 පාදයේ සංඛ්‍යාවෙන් එය පරිවර්තනය වන්නට ඕනේ 16 පාදයේ සංඛ්‍යාවට. 12 කියන සංඛ්‍යාව 16 පාදයට පරිවර්තනය වුණා. C කියන සංඛ්‍යාව තමයි පෙමිනෙන්නේ වටිනාකම සහිතව. 12 කියන වටිනාකම සහිතව. එතකොට පිළිතුර වන්නේ C 6 16 පාදයෙන්.
देखे पादें एकाई एकाई बिंदु आई बिंदु आई बिंदु आई एकाई एकाई बिंदु के ने संख्या आवे दासी पादे संख्या आटा सी हाय के ने संख्या आता है पीड़ित रोशन लेपन उधर अभी तब तो उदाहरण लगा कम एकाई बिंदु आई एकाई एक की ने संख्या आवे एकाई बिंदु आई एकाई एक की ने संख्या आवे ये अभी इलाकम हतरिंग हतर है विंकर कहते हुए तो ही අවසාන ඉලක්කමේ සිට පළමු සංඛ්‍යාව 1.0 ඊළඟට 1.11 ඔබට දැන් පහසු ඇති පිළිතුර ලබා ගන්නට 1.11 කියලා කියන්නේ 16 පාදයේ සංඛ්‍යාවෙන් b කියන සංඛ්‍යාව 1.11 කියලා කියන්නේ 16 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරගත්තොත් b කියන සංඛ්‍යාව නැත්තම් නැවත වරක් අපට එකයි 0.1 කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරගන්නවා එය 16 පාදයේ සංඛ්‍යාවෙන් බලනවා නමුත් අපි පුරුදු විය යුතුයි අපි තේරුම් ගත යුතුයි එය 16 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කර ගැනීමේදී සංඛ්‍යා 4කින් ලබා ගත්තොත් 1.11 කියන සංඛ්‍යාවට 16 පාදයේ සංඛ්‍යාවෙන් පිළිතුරු වන්නේ b කියන සංඛ්‍යාව. එතකොට b කියන එක ලියාගත්ත ඊළඟට එකයි බිංදුව කියන සංඛ්‍යාව එකයි බිංදුව කියලා කියන්නේ බිංදුවයි බිංදුවයි එකයි බිංදුව කියන සංඛ්‍යාව එතකොට එහි පිළිතුරු වන්නේ දෙක කියන සංඛ්‍යාව එතකොට දෙකේ පාදයේ සංඛ්‍යාවෙන් එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි එක කියන සංඛ්‍යාව පරිවර්තනය වුණාම 16 පාදයේ සංඛ්‍යාවට දෙකයි b කියන ආකාරයට තමයි පරිවර්තනය වන්නේ එතකොට එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි එක කියන සංඛ්‍යාව සමානයි දෙකයි b කියන 16 පාදයේ සංඛ්‍යාවට. හොඳයි මම තවත් උදාහරණයක් ලබා ගන්නවා. 1 1.0 0 1 0 0 1 1 1 1 කියන සංඛ්‍යාව. මේ සංඛ්‍යාව අපි බෙදලා දැක්කොත් 4න් 4 අපි ඉලක්කම් වෙන් කරගත යුතුයි. 4න් 4 මෙම ඉලක්කම් වෙන් කරගත යුතුයි. එම වෙන් කර ගැනීම අනුව අපට කෙලින්ම 16 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් 16 පාදයේ සංඛ්‍යාව 10 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරලා ඒ අනුව පරිවර්තනය කර ගන්නට පුළුවන්. නමුත් අපට ඊටමම පහසුයි දෙකේ පාදයේ සංඛ්‍යාව පහසුවෙන්ම 4න් 4 වෙන් කරගෙන 16 සංඛ්‍යාවට පරිවර්තනය කර ගැනීම. ඔබට දැන් දීමේ සංඛ්‍යා පද්ධතිය සමහුරු වෙලා තිබෙන නිසා මේ ඊටමම පහසු ඇති කියලා මම හිතනවා. දීමේ සංඛ්‍යා පද්ධතියෙන් 0.111 කියන සංඛ්‍යාව 16 පද්ධතිය සංඛ්‍යාවට පරිවර්තනය වුණාම 7 කියන සංඛ්‍යාව ලැබෙනවා. ඊළඟට 0.101 කියන සංඛ්‍යාව පරිවර්තනය වුණාම 5 කියන සංඛ්‍යාවට පරිවර්තනය වෙනවා. ඊළඟට 1.1 කියන සංඛ්‍යාව පරිවර්තනය වුණාම 6 කියන සංඛ්‍යාව ලැබෙනවා. ඒ අනුව 16 පාදයේ සංඛ්‍යාවෙන් පිළිතුරු වන්නේ 6යි 5යි 7 කියන සංඛ්‍යාව 16 පාදයේ. දෙකේ පාදයේ සංඛ්‍යාවෙන් 1.1.1.1.1.1 කියන සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තන වුණාම 6යි 5යි 7 කියන සංඛ්‍යාව තමයි 16 පාදයෙන් පිළිතුරු වන්නේ. ඊළඟට අපි තවත් උදාහරණයක් ලබා ගමු. 1.1.1.1.1.1.1.1 කියන සංඛ්‍යාව. 1.1.1.1.1.1.1 කියන සංඛ්‍යාව. එයත් අපි 4න් 4 වෙන් කරගමු. දශම ස්ථානයෙන් පසු සහ දශම ස්ථානයට පෙර සංඛ්‍යා වශයෙන්. දශම සංඛ්‍යා වලින් පසු සංඛ්‍යා වෙන් කරගමු. 1.0.0 කියන සංඛ්‍යාව අපි 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් ඒ පිළිතුර වන්නේ 8 කියන සංඛ්‍යාව. මෙම දර්ශන අනුව ඔබට තවදුරටත් පැහැදිලි ඉති සිදු කරගන්නේ කොහොමද කියලා ඒ වගේම ඊළඟ සංඛ්‍යාවනේ 1.1.0 කියන සංඛ්‍යාව 1.1.0 කියන සංඛ්‍යාව එය පරිවර්තනය කරගත්තොත් c කියන සංඛ්‍යාව ඊළඟට දශම ස්ථානයේ පෙර සංඛ්‍යාව බලමු අපිට ලැබෙන්නේ 1.1.1 කියන සංඛ්‍යාව එය 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් d කියන අක්ෂරය අපට ලැබෙනවා ඉන්පසු 1 කියන සංඛ්‍යාව 1 කියලා කියන්නේ 1 ඒ අනුව පිළිතුරු වන්නේ 1.d.8 c කියන සංඛ්‍යාව 16 පාදයේ. ඒ අනුව පිළිතුරු වන්නේ 1.1.1.1.1.1.1 කියන දෙකේ පාදයේ සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් 1.d.8 c කියලා තමයි අපිට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති 16 පාදයේ සංඛ්‍යා පද්ධතිය කොහොමද දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරේ
දීමේ සංඛ්‍යා පද්ධතිය කොහොමද 16 සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරේ කියන එක. හොඳයි මීළඟට අපි සංඛ්‍යා පද්ධති පරිවර්තන යටතේ total number system එක කොහොමද hexadecimal number system එක බවට පරිවර්තනය කරගන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. හොඳයි අපි hexadecimal number එහෙම නැත්නම් 16 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීමේදී අපට පහසුම ආකාරය 16 පාදයේ සංඛ්‍යා 2 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීම. 16 පාදයේ සංඛ්‍යා 2 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීම. ඉන්පසු එය 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එය තමයි 16 පාදයේ සංඛ්‍යා 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීම පහසුම ආකාරය. හොඳයි අපට 16 පාදයේ සංඛ්‍යා 2 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කර ගැනීමදී ඔබ දන්නවා මේ වෙන විට එය ඉලක්කම් 4කින් අපි 2 පාදයේ සංඛ්‍යා නිරූපණය කරනවා කියලා. 2 පාදයේ සංඛ්‍යා ඉලක්කම් 4කින් නිරූපණය කරනවා. ඒ ආකාරයට සංඛ්‍යා පද්ධතිය 2 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරගෙන ඉන්පසු 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරන්නේ 2 පාදයේ සංඛ්‍යා ඔබ දන්නවා 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරේ ඉලක්කම් 3න් 3ට වෙන් කරගෙන එම වටිනාකම දැක්වීමෙන් අපට 8 පාදයේ සංඛ්‍යා බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ ආකාරයට පරිවර්තනය කිරීම තමයි ඊටම පහසුම ආකාරය. ඒ අනුව ඒ සිදු කරන ආකාරය අපි උදාහරණයක් සහිතව බලමු. D 3යි F කියන 16 පාදයේ සංඛ්‍යාව. D 3යි F කියන 16 පාදයේ සංඛ්‍යාව පරිවර්තනය කරගමු 8 පාදයේ සංඛ්‍යාවට. හොඳයි මම මුලින්ම D 3යි F කියන සංඛ්‍යාව දීමේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නවා. ඔබ දන්නවා මේ ගණන විට F කියලා කියන්නේ ඔබ දන්නවා F කියන සංඛ්‍යාව 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් 1 1 1 1 කියන සංඛ්‍යාව තමයි පිළිතුරවන්නේ 1 1 1 1 කියන සංඛ්‍යාව. 3 කියන සංඛ්‍යාව පරිවර්තනය කරගත්තොත් 2 පාදයේ සංඛ්‍යාවට 0 0 1 1 කියන සංඛ්‍යාව අපට පිළිතුරු වශයෙන් ලැබෙනවා. 0 0 1 1. මීළඟට D කියන සංඛ්‍යාව අපි 2 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරගත්තොත් පිළිතුරු වශයෙන් ලැබෙනවා 1 1 0 1 කියන සංඛ්‍යාව. ඒ අනුව අපට 16 පාදයේ සංඛ්‍යාව 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගැනීමදී D 3යි F කියන සංඛ්‍යාව 1 1 0 1 0 0 1 1 1 1 1 1 කියන සංඛ්‍යාව අපට පිළිතුරු වශයෙන් ලැබෙනවා. 1 1 0 1 0 0 1 1 1 1 1 1 කියන සංඛ්‍යාව අපට පිළිතුරු වශයෙන් ලැබෙනවා. මේ අපි 8 පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්නේ කොහොමද? ඉලක්කම් 3න් 3 වෙන් කර ගැනීම. අපි අවසන් අගයේ සිට අපි ලබා ගත්තොත් 1 1 1 කියන සංඛ්‍යාව 1 1 1 කියන සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් පිළිතුරු වන්නේ 7යි. ඒ වගේම නැවතත් 1 1 1 කියන සංඛ්‍යාව පිළිතුරු වශයෙන් තියෙන්නේ ඒ 1 1 1 කියන සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් පිළිතුරු වන්නේ 7. ඊළඟට 1 0 0 කියන සංඛ්‍යාව 1 0 0 කියන සංඛ්‍යාව පරිවර්තනය කරගත්තොත් 8 පාදයේ සංඛ්‍යාවට 4යි කියන සංඛ්‍යාව 1 1 0 කියන සංඛ්‍යාව පරිවර්තනය කරගත්තොත් 8 පාදයේ සංඛ්‍යාවට 6 කියන පිළිතුර ලැබෙනවා. ඒ අනුව 6යි 4යි 7යි 7යි කියන සංඛ්‍යාව තමයි 8 පාදයෙන් පිළිතුරු වශයෙන් ලැබෙන්නේ. ඒ කියන්නේ 16 පාදයේ සංඛ්‍යාවෙන් D 3යි F කියන සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් 6යි 4යි 7යි 7 කියන සංඛ්‍යාව තමයි අපට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ. හොඳයි අපි සාකච්ඡා කරගන්න ලැබේ 16 පාදයේ සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගැනීම. ඊළඟට අපි බලමු 8 පාදයේ සංඛ්‍යාව කොහොමද 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්නේ කියලා. මම උදාහරණයක් වශයෙන් ලබා ගන්නම් 1 3 4 6 කියන සංඛ්‍යාව 8 පාදයේ සංඛ්‍යාවෙන් මෙයත් පෙර පරිදිමයි 8 පාදයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කර ගන්නවා. දීමේ සංඛ්‍යා පද්ධතිය තුළින් 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගැනීමෙන් අපට පිළිතුරු ලබා ගන්න පුළුවන්. මේ තමයි පහසුම ආකාරය 8 පාදයේ සංඛ්‍යාව 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගැනීමේදී. හොඳයි අපි උදාහරණ වශයෙන් ලබා ගත්තේ 1 3 4 6 කියන සංඛ්‍යාව 1 3 4 6 කියන සංඛ්‍යාව ඒ 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කර ගන්න ඕනේ. ඔබ මේ වෙන විට දන්නවා 8 පාදයේ සංඛ්‍යාව 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීමේදී අපි ඉලක්කම් 3ක් සහිතව තමයි ලබා ගන්නෙ. ඒ අනුව අපි 6 කියන සංඛ්‍යාව 2 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගත්තොත් 1 1 0 කියන සංඛ්‍යාව ලැබෙනවා. 4 කියන සංඛ්‍යාව
देखिए पादे संख्या आठ परिवर्तन करेगा तो एकाई बिंदु बिंदु की न संख्या वाला बनवा तुन की न संख्या व देखिए पादे संख्या आठ परिवर्तन करेगा तो बिंदु एकाई एक की न संख्या वाला बनवा एक की न संख्या धीरे में संख्या पद धीरे परिवर्तन करेगा तो बिंदु बिंदु एक की न संख्या वाला बनवा ए अनु पीड़ित ने बिंदु बिंदु एकाई बिंदु एकाई 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 बिंदु बिंदु एकाई एकाई बिंदु की न संख्या ए अनु अटे पादे संख्या पद्धति देखे पादे संख्या पद्धति बाट परिवर्तन करगा बिंदु बिंदु एकाई बिंदु एकाई 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 बिंदु बिंदु एकाई एकाई बिंदु आकार दाकान पुलवा मे पेर पारधि अभी दास पादे पद्धति बाट परिवर्तन करमद इलाक हतरे हतर व्यंकर इलाक हतरे हतर व्यंकर बिंदु बिंदु एकाई बिंदु एकाई 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 बिंदु बिंदु एकाई एकाई बिंदु की संख्या व हतरे हतर अभी व्यंकर ऐसे व्यंकर अतर पास अपट लगे मुड़िम बिंदु एकाई एकाई बिंदु की संख्या व बिंदु एकाई एकाई बिंदु की संख्या व पीली दुर्वासन लगा तो दास पादे संख्या वे हाई की लगे मीलांगट एकाई 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 बिंदु की संख्या व एकाई 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 बिंदु की संख्या व दास पादे संख्या बट परिवर्तन करगा तो ई की संख्या वट लगे मीलांगट बिंदु बिंदु एकाई बिंदु की संख्या व बिंदु बिंदु एकाई बिंदु की संख्या व देख वाशन अपट सटहन करगा पूर्वा अब दुव दिखाई हईकिन संख्या तम दास पादे संख्या बट पर्यवर्तन नाम पीड़ित ये अणु अटे पादे संख्या इकाई तुन हतर हयकिन संख्या सामान दास पादे संख्या दिखाई हईकिन संख्या बट मुदाय दबट मेम संख्या पर्यवर्तने पेहदी मम इतना तुरतुर सन्वेदनताक्षण परगण के दत्त निरूपण मतृकावटते अभी संख्या पद्धति पीलिबंध साकाचा किरी विशाल कुटसा कपी मेवन गिनगिन तीन मे पीलिबंध पेहदी अवबोधे धनम लील ममती एम पेहदी अवबोधे धनम लगना मम गुटा सतोषरेनो मिलंगटा भी परगण के दत्त निरूपण पाठ मैसूरी मिलंग कुटसट मेम वीडियो नरबोट स्तुति गिलगन लगना अभी मिलंगट परगण के दत्त निरूपण मिलंग पाठ में हमें।